වහන්සේ වදාරන්නේ මේ සිරියන් ගබඩාවට එන්නේ කියලා? ඔව් මා වදාරන්නේ කොහේ හෝ මාදම් වැඩ සිටින ගබඩාව. සිරියන් ගබඩාව. සිරියන් ගබඩාව. මිනිහ මාලිගාවට පැමිණි එක දවසෙ මොකක්කෝ අමුතු දෙයක් සිද්ධ වුණා. බහුභූත ඇමතිවරුන්ගේ ඒකාකාර කටහඬවල් අහලා අහලා මට තිත්ත වෙලා තිබුණි. පුදුමාකාර පාළුවක් හුදකලාවක මොහොතක් ඉන්න බැරි තරම් අතට පායට දැස් දැස්තු මුරකාවක්. පුදුමාකාර තනි නොතනියක්. ජයශ්‍රී දෙවියන් වහන්ස. ජයශ්‍රී, තප එක දිනකින් පමාවීම ලොකු වරද. මේ ඉන්නේ තොපගේ ආදරවත් බිරිඳ. එසේ මාතුමනි, තමා කළ වෙනම. ඇය ගමේ හැදී වැඩි ගමේ ජීවත් වූ දැරියකි. රජ මාලිගාවකට පැමිණි ප්‍රථම අවස්ථාව මේ හේයින් ඇය මදක් සැලෙන්නේ. ඕක ටික කාලෙකින් ඇරිලා යයි. මන්ද පවනට අසු මල් රේණුවක් මෙන් ඇය සැලෙති මටද පෙනේ. අරුමයක්ද ඇය මත සුකුමාර දැරියා. සුබනමති ද්වාර පාලකයාගේ බිරිඳ චිත මහරජතුමු අණකරති. මහරජතුමාගේ නෙතරම නාව දර්ශනය වීමට පියවර කීපයක් පෙරට තබෝ. පෙරට යන්න සොඳුරු. සභාවන සේකා මහරජතුමනි, ඇය හරිම කුල ඇති. මහරජතුමෙකු තබා මා හැර අන් පුරුෂයෙකු සමග සමාගමේ ඇයට පුරුද්දක් නැත්තේ. තුප කෙසේද සුභය දන්නේ? තුප ඇය හා සමග අත්වල් බැඳගෙන දිවා රෑ දෙක්කි විසුවහිද? අන් කවර කරුණින් නොනැති වුවත් සුභ මාගමුන් හැල දන්නේ ටිකයයි සිතදී. ඔවුන් තම සැමියාට කිය කියා අන් පිරිමින් ඇසුරුණු කෙරෙති සුභ. මට සමාවන සේක්කා මාරත්තුමනි, ඇයද මමද බාලයේ සිට ආලෙන් වෙලි විසුවෙමි. මා තුරුණු වියේ සිට දුෂ්කර දීපයතක් තෝරාගෙන සිටියෙමි. මා ගත කළ දුෂ්කර ජීවිතය අනු මා හා සරණවන කතක් කවදා වැන්ද බේදයි කිව නොහැකිය. මම මේ බව ඇයට කීවෙමි. එතකුතුවත් ඇ මා පතාම සිටියාය මහරජ. නිර්ව්‍යාජ ආලේ පිළිබඳ තොපගේ කතා මා තුළ දොම්නසක් ඇති කරයි සුභ. එය මා නොදන්නා දෙයකි. ඔබ වහන්සේ කවටකම් කරන ආසේක දුගී අපට ආලය කරනු ලබන්නේ එක් දුබල සුකුමාල ළඳක් පමණි. ඔබ වහන්සේ දහස් ගණන් විවිධ ස්වරූපකාවන්ගේ ආදරය ලබන්නාහුයි. එසේ එසේ අහන්න සන්තෝෂ. අන්ත පුරයක පිරී සිටනා දහස් ගණන් පුරම්බිකාවෝ මට ආලය කරති. මං රජු රෝහන්ද. ඔබ වහන්සේ ඔබ වහන්සේටම අපහාස කරගන්න. අපහාස නැත නැත. සියලු අන්ත පුරේ ස්වරූපිකාවෝ මට ආලය කරති. වෙන මොනවා කරන්නද? මං උන් ගෙනල්ලා මෙතන මුරකාවල් දාලා තියාගත්තා. තොපයේ නොපිළගන්නේද සුභ? හොඳයි. තොපට වටහා ගැනීමට මම එක කරුණක් කියන්නම්. මා තොපගේ ජනපදයේ සංචාරය කරන වේලේ තොපගේ බිරිඳා රජ පෙරහැර දක්නට මහමග අයිනට ආවේ නම් මා ඇදුතුවේ වහාම මේ මගේ අන්තපුරයට ගෙනන් ලෙස මම නියෝග කරමි. ආව සත්‍යකින්ම මම ඇය තෝරාගනි. එතකොට මොකද වෙන්නේ? ඇයට තොපහැර අන්තපුරයට ඒමට සිද්ධ වෙයි. ඈ මට ආලේ කර. එහෙත් ඇගේ හිතේ කුමන බරක් තබාගෙන දැය මට ආලේ කරන්නේ? වහාම මේ මගේ අභියසින් ඉවතර ගෙන යව.
සුබ නැමැති ద్వාර පාලකයාට මොහොතක් පමාවනසේ මම නියෝග කරමි. ඔටුන්නක් හිස දෙරීම හරිම අවාසනාවන්ත දෙයක් සුබ. මම ඔබට ඊර්ෂ්‍යා කරමි. මම මගේ රාජ්‍යයේ සියලුම දිලිඳු පුරවැසියන්ට ඊර්ෂ්‍යා කරමි. මට කවදාවත් ගැහැණියක්ගේ හෝ අවංක පහසක් ලබන්නට බෑ. උන් ඔක්කොම මට ආලේ කරන්නේ වෙන කරන දෙයක් නැති හින්දා. උඹ බල කෙරෙනවා මා සනහන්නට. අවසර මාරත්මනි අපගේ මහරජතුමාට නිර්වාජ්‍ය වාලය කරන කතුන් සිටි හැකි. උඹ නොදන්න මගුන් ගැන මෙතදුලවන්න එපා සුබ. උඹ කොහොමද දන්නේ රජ කෙනෙක් ගැන? රජ කෙනෙකු වීමේ ඛේද. උඹලා වගේ හිඟන්න කොහොමද දන්නේ? මං දැන් අනගලොත් මගේ රාජ්‍යයේ සියලු මාගනෝ මගේ සයනෙහි ලගි. නමුත් ඒ එකෙක්වත් යස නැමැති තිස්ස නැමැති මේ හුදකලා මනුෂ්‍යයාට ආලේ කරනවා. දාසිය මට මත් මේ දාසිය පව මෙතන ඉන්නේ රන් කූඩුවේ දාපු ගිරවියෙක්වා. නැද්ද දාසිය? නැද්ද? ඒක මහ බොරුවක්. මුසාව රජ ඇඳු රාජ තේජස රාජාභරණ රාජ 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 මේ ඔක්කොම මහා මායා ජාලාවක් සුබ. මගේ අහිංසක මනුෂ්‍යත්වය නිකරුණේ අකාලේ වියලෙනවා. ඔබට තේරුණාද? මට මේ තේරුම් ගන්න අපහසුයි දේවයන් වහන්ස. ඔබට තේරෙන්නේ? ඔබට තේරෙන්නේ? ඔබට දාසිය දාසිය වහම් මෙතනින් පිටවෙව. මම නුඹට තේරුම් ගන්නට අවස්ථාවක් දෙන්න. ඔව් මම නුඹට කැමති සුබ. ඒ උඹටත් වැටහෙන්නේ නෑ මගේ හුදකලා. මහා ප්‍රතාපවත් රජෙකුගේ දැවැන්ත හුදකලා. ඔටුන්න ගලවපුහම මම කවුද? මේ මගේ වෙනසක් නෑ. අර පාරේ හිඟායම හිඟන්නේකොට කිසියම් මේතුකින් රජකම ලැබුණොත් ඒත් ඔය අමාත්‍යවරු මට වගේම නමස්කාර කරනවා. එසේම හැරදිගාන වන්දි බට්ටි උදේ පාන්දර ඇවිල්ලා ප්‍රසස්ති ගායනා කරනවා. මේ නුඹට වටහා ගැනීමට මම අවස්ථාවක් දෙන්නම්. මෙය නුඹගේ මගේ රහස. රහස රහස ගනි. මේ ඇඳුම් උඹ ඇඳගනින්. උඹගේ ඇඳුම් මට දීප. නුඹද මගේ කිරුළ දරා මගේ සිහසුන මත වාඩිගත යුතුයි. මාරත්තුමනි සුබ මට පිළිතුරු දෙව. තොප මගේ සිහසුන කෙලිටි නොකරන්නේ වේද? නැත මහරත්තුමනි දිවි හිමියෙන්ම. එසේනම් නැගී සිටු. තට මහරජතුම අනකර වහාම මාගේ රාජකීය වස්ත්‍රාභරණය සැරසී අද උදාසන මාගේ සිහසුන ඔබව. මම සුබගේ වෙසින් සුබ නැමැති ද්වාර පාලකයාගේ වෙසෙන් දොර රකිමි. මහරජතුමනි අපි ප්‍රමාදයි. තට මහරජතුම අනකර අද මෛරයන් වහන්සේ නායකත්වයෙන් විරාජමාන වූ වර්ණනාවට අතික්‍රාන්ත වූ තීක්ෂණ ඥාණයෙන් වජ්‍රෝපම වූ අනේක ප්‍රකාර ඌකාජ්ජ බෝජ්ජ දෙය්‍ය පෙය්‍ය සාය සායනියන් ආදී නානා දේශවාසී වස්තුපූටයන්ගෙන් වේදනය ක
කරන ලද්දා වූ යසලාලක තිස්ස භූපාලෝත්තම ආනන් වහන්සේ රාජ්‍ය සභාවට සම්ප්‍රාප්ත වනසේක. දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ සියලු වැසියෝ දස රාජ ධර්මයෙන් රට පාලනය කරන ඔබ වහන්සේගේ සිහසුන පාමුලේ දස දාසක් සිරසනමා දණ්ඩ නමස්කාරයෙන් හෙව ගෞරවය කරන්න ඕය. කෙසේද දේවයන් වහන්ස සුවසේ සතපුනෝද සුපසිහින දුටුවෙහිද? එසේ එසේය. වන්දි බට්ටියන්ගේ ප්‍රශස්තිය නැසූ හෙයින් හෝරා ගණනක් යනතුරු මනාව සැතපී හොඳ නිරෝගී බවින් ඔදවත්ව හොඳ සනීපෙන් සිටින්නෝය. මාගේ සුබ නැමැති ද්වාර